අයිබර් ක්‍රියේට් වලට ආදරය කරන හැමෝටම දැන් බොහෝ දෙනෙක් මේ තේරීම් ක්‍රියාවලිය ගැන ලොකු දැනුවත් වීමක් නැහැ. ඉතින් මේ නිසා තමයි දැන් සමහරව හිතාගෙන ඉන්නවා මේ අසන්දතෙන් මහතා තනියෙන් හිතන කට්ටිය මේ නම් කරලා ඉවර වෙලා මේ 16ක් දානවා. එයාගේ තමයි තීරණය කියලා. හැබැයි එහෙම නෙවෙයි. ඒකමගෙන් අහලා බලමු මොකද්ද මේ ක්‍රියාවලිය කියලා. කොහොමද කණ්ඩායමක් තෝරද්දී මේ තේරීම් ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ? ඇත්තටම කණ්ඩායමක් තෝරනකොට දැන් සිලෙක්ටර්ස්ලා 4 දෙනෙක් ඉන්නවා නම් ඒ සිලෙක්ටර්ස්ලා 4 දෙනාම ඒගොල්ලෝගේ මතය කියනවා. ඒ වගේම නායකයයි කෝච්චි. මේ දෙන්නත් ඉන්නවා සිලෙක්ෂන් එකේ. ඉතින් අපි ඇත්තටම හුඟක් වෙලාවට කරන්නේ ඒ කෝච්ගේ කැප්ටන්ගේ මතයටත් හුඟක් බරක් තියෙනවා. මොකද ඇත්තටම අන්තිමට පිට්ටනියට ක්‍රීඩකයෝ අරන් යන්නේ අපි නෙවෙයි. දැන් අපි ගත්තොතින් වන්ඩේ ටීම් එකක් ගත්තොත් අපි පිතිකරුවන් 6 දෙනෙක් ඕනේ. ඒතකොට 7 වෙනියෙක් කෙනා ඉඳන් තමයි අපිට පන්දු යවන්නම් 5 දෙනෙක් ඕනේනේ. ඉතින් ඒ නම්බර 7 ඕල් රවුන්ඩර් කෙනෙක් නම් එයාට ඕවර් 10ක් දාන්න පුළුවන් නම් එතකොට අපිට එතන ඉඳන් එක ඕල් රවුන්ඩර් කෙනෙකුයි බෝලර්ලා 4 දෙනෙකුයි ගන්න පුළුවන්. ෆාස්ට් බෝලර්ස්ලා වැඩියෙන් ඕනේද ස්පිනර්ලා ඕනේද කියන එක ඒ ශ්‍රී ලංකන්න රටේ තත්ත්වයයි ගහන පිචර්ස් වල අනුවයි තමයි ඒ සංයුතිය හැදෙන්නේ. ඉතින් අපිට අර පිතිකරුවන් 6 දෙනා ඇතුළතදී තව එක්කෙනෙක් ඉන්නවා නම් පන්දු යවන්න පුළුවන්. අපි කිව්ව දලංජය ඩිසිල්වා වගේ එක්කෙනෙක්. එතකොට ඒක අපිට හුඟක් සමබරතාවයට හොඳයි. ඉතින් ඒ වගේ සමබරතාවයක් තමයි අපි බලන්න ඕනේ ටීම් එකේ ගන්න. එතකොට ඉතුරු 15ක සංචිතය නම් එතකොට අපි බලනවා ඒ දැන් අපි ඕපනර් කෙනෙක් වැඩිපුර ඕනේ නම් එක්කෙනෙක් ඉන්නවා. මිඩ් ඕඩර් එක්කෙනෙක් ඉන්නවා. ස්පිනර් කෙනෙක් වැඩිපුර ඉන්නවා නම් ෆාස්ට් බෝලර් කෙනෙක් වැඩිපුර ඉන්නවා නම් ඒක තමයි ඉතුරු 4 දෙනා. ඉතුරු 4 දෙනා බලන්නේ අර මේ ගැප්ස් ෆිල් කරන්න. ඒ කියන්නේ නිකන් හරි ආබාධයක් වුණොත් නැත්තම් ෆෝම් එක නැත්තම් ඒ වගේ දේවල් වල තමයි අපි ඒතොර 15ක සංයුතියක් හදන්නේ. ඉතින් දැන් මේ තේරීම් කරනකොට මේ හුඟක් වෙලාවට මේගොල්ලෝ හිතන්නේ මේ මම තනියෙන් කරනවා කියලා. මම තනියෙන් කරන්නේ නැහැ. දැන් අපි ඉඳගත්තම සිලෙක්ෂන් වලට අපේ මත ඔක්කොම කියනවා. හරිද? දැන් ඒක එකඟතාවයකට එන්න එපැයි. දැන් මං එක මතයක ඉඳලා අදිත් ඔක්කොම වෙන මතයක ඉන්නවා නම් ඉතින් ඒගොල්ලොන්ගේ මතය තමයි බෞතර මතය. හැබැයි අපි ඔක්කොම හුඟක් වෙලාවට අපි එක මතයකට එනවා. මොකද අපි සාකච්ඡා කරලා අපේ ප්‍රශ්න තියෙනවා නම් අපි ඒවා නිරවුල් කරගෙන අපි කතා කරගෙන ඒවා යම්කිසි අර ගිව් ඇන්ඩ් ටේක් පොලිසියක් වගේ. කියන්නේ අපේ පැත්තෙන් අපි හිතනවා නම් කැප්ටන් කෝච් ඉල්ලන ඒවා අසාධාරණයක් තියෙනවා කියලා අපි ඒව සාකච්ඡා කරනවා. එතකොට අපි කියනවා හරි දැන් කැප්ටන් කියනවා නම් මට මෙයා ඕනේ. අපි හිතනවා එයා නෙවෙයි මෙයා වෙන කෙනෙක් ඕනේ. එතකොට අපි කැප්ටන්ට කියනවා හරි දැන් ඔයා ඉල්ලන ඉඳලා අපි දෙනවා. හැබැයි දැන් ඔයා අපි දෙන එක හරි ගියොත් අපි ඔයාට ඒ කියන්නේ වැඩිපුර ලීවරේජ් එකක් දෙනවා. හැබැයි දැන් ඔයා තේරුව එක්කෙන හරියට කරන්නේ නැත්නම් එතකොට අපි කියනවා දැන් අපි ඔයාට දුන්නනේ දැන් දෙවෙනි අවස්ථාව අපිට දෙන්න අපිට බලන්න. ඒ වගේ අර ගිව් ඇන්ඩ් ටේක් කියන එක ගිව් ඇන්ඩ් ටේක් පොලිසි එකක් තියෙනවා. නැත්නම් අපි ගිහිල්ලා කෙලින්ම ගිහිල්ලා මේ මිනිස්සු හිතන විදිහට මේ මම තමයි ගිහිල්ලා සිලෙක්ට් කරන්නේ. මම සිලෙක්ට් කරන්නේ අනිත් එක දැන් 15ක සංචිතයක් තේරුවට පස්සේ හුඟක් වෙලාවට ගාක්ම වෙලාවට කැප්ටන් කෝච් තමයි ගහන 11 තෝරන්නේ. මං හුඟක් අසාධාරණයක් වෙලා තියෙනවා නම් අපි ඒකට බලනවා. නැත්තම් ඒ ඇරෙන්න අපිට මොකද අපි කියන්නේ අපි 15ක් තේරුවාම ඒ 15ම හොඳයි කියලා. ඉතින් ඒ ගහන සංයුතිය ඇත්තටම කෝච් තමයි කැප්ටන් එක සාකච්ඡා කරලා ඒගොල්ලොන්ගේ ගේම් ප්ලෑන් එකක් තියෙනවා. ඒ ගේම් ප්ලෑන් එකට තමයි ඒගොල්ලෝ සිලෙක්ට් කරන්නේ. ඉතින් සමහරක් වෙලාවට කියනවා අයි මෙයා ගැහුවේ නැත්තේ එයා ගැහුවේ නැත්තේ කියලා. ඉතින් ඒකට බග කියන්නේ සිලෙක්ටර්නේ. ඉතින් ඇත්තට මේ සිලෙක්ටර්ගේ කාර්යභාරය මොකද නැත්තම් කැප්ටන්ටනේ දොස් අහන්නේ. ඔය ටීම් එකේ ප්‍රශ්න. දැන් ඒ ඔක්කොම අපි කැප්ටන්ගෙන් එළියට අරන් අපි තමයි දොස් අහන්නේ. දින්නම කැප්ටන් හොඳයි. පෙරදුනාම අපි බලාරකයි. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක තමයි මේ ජොබ් එකේ.